සමන්තහා චක්හවාලි සූ අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්ම සවන කාලෝ අයං බදන්තහා දම්ම සවන කාලෝ අයන් බදන් තහා දම්ම සවන කාලු අයන් බදන් තහා නමුතස්සෙ භගවතු අරහතු සබ්බ ධම්මි සුුවප පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්ච විසාර දස්සෙ සබ්බ සතුතෙමස්සෙ ධම්මිසරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිසෙ තතාාගතස්ස සබ්බ්්‍යුුණෝ සම්මා සම්බුද්ධස්ස. නමුතස්ස භගවතු අරහතු සබබ දම්මි සුුවප පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්ච විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මත් සාමිස්සෙ. තතාාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්ස නමුතස්සෙ භගවතු අරහතු සබ්බදම්මි සුවප පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුතු තෙමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස තතාාගතස්ස සබ්බ්нюුුණෝ සම්මාසම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනමේ වෙලාව. මාගේ මොවින් වැරදි වචනයක් පිට නොබේවා, මිත්‍යාදුෘෂ්ටික වච්චනයක් පිට නොබේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම්මෝ භාග්‍යවුතුන් වහන්සේගේ, සත්‍යමෝ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ, සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා, සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සාසනාරක්ෂකන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා හැමදිනාටම භාග්‍යවුතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාරය සතති ධර්මේ ම අවබෝධ කරගනිත්වා සාධෝ 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 සද්ධර්මශ්‍රාවක කාරුුණික ගුණගරුක පිින්වත්න අද දවසේදී පිඟත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බිසින් ඔබෙත් මගෙත් නිබන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්දය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවනය කරන්නටයි. අද දවසේදීත් අපේ පිංවත් හැමදිනාම ධර්මයට හිත යොමු කරගෙන ධර්මය කෙරෙහි නැබුරු හිතක් උපදවාගෙන මේ උදාාර කාරණාව වෙත අපේ පිංවතුන්ගේ හිත යොමු කරගෙන තිබෙන්නේ. තමන්ට වටිනා කියන කාරණාවක් ජීවිතය තුළ පුරුදු පුහුණු කරගන්න. අපි අරමුණින් තමයි මේ ධර්ම දේශනාවල් පවත්වන්නේ. අපි පහුග දේශනාවදී විශේෂ දේශනාවක් කාරම්භ කලාා එතමයි මේ මහා පරණිබ්බාන සූත්‍රයේ සඳහන් කෙරෙන මාරායචනය කෙන කොටස. ඒ සූත්‍ර දේශනාව කොටසෙහි දැක්වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනයේ මොනවගේ සිෙව්ුවනක් පිරිසක් ද බලාපොරොත්තුනයකෙන කාරණාව. භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්වෙච්චේ සිවුවනක් පිරිසළඟ මොනවගේ උදාර ගති ඉස්මත්වෙලා තිබිෙනමන් දෙ කියෙන කාරණාව පිහතුන අපට මේ කාරණාවෙන් මනාකොට අවබෝධ කරගන්න පුළුව මෙ කොටස විස්තරවෙන්නේ භාග්‍යතු වහන්සේ මාරයට කියන කාරණාව මෝලික කරගෙන. මාරයට කියන්නේ මම මේ ශාසනයේ මෙන්න මෙවැනි පිරිසක් බිහිවෙනකං පිරිණමන් පාන් නෑ කියල කිව්වෙේ භාගතු වහන්සේ දන්නවා එවෙන්නේ පිරිසක් තමයි මේ ශාසනය භාග්‍යතුන් වහන්සේ අවිිෂ්ඨානකරපු දවස දක්වා මාරගෙනයන්නේ අන්න එනිස්සයි භාග්‍යතුන් වහන්සේ මාරයට අටවිනි සතියදිකිව්වේ මං මෙන්න මෙවැනි පිරිසක් බිහිවෙනකම් පිරිින්වන් පාණිනය කියලා ඒ කාරණාව අති විශේෂ කාරණාව එනිසාම තමයි මම මේ කාරණාව තෝරගත්්‍ය අපේ පිංහොතුට දේශනා කරන්න අපිත් බලන්න ඕන අපි බෞද්ධ බෞද්ධ කියල කිව්වට ඇත්තට මපි භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච බෞද්ධයෙද්ද, භාග්‍යවතුන් වහන්සේ සතුටු කරවන බෞද්ධයද අපි භාග්‍යතුන් වහන්සේ හිතපුමිවිදී ෞද්ධයෙක් අප කියලා මහිතර මේ කාරණාවල් බොහෝම වැදගත් විමසල බලන්න කියලා. තේ භාගතුන් වහන්සේ බලාපොරොත්තුවවෙච්ච කාරණාව අපි මේ වෙනකොට කාරණාවක් සාකච්ඡාක් කලා පහුගේ සතියේ එතමයි වියත්තා කියන කොටස. වියත් වෙන්න ඕන කියන කාරණාව. ත්‍රරදාපට සාකච්ඡා කරන්නති එකේ දෙවෙනි ලක්ෂණය විනීතා කියන කොටස. විනීතා කියල කියන්නේ මේ විනීතවත් භාවේට පත්වෙනම කියෙන කාරණාව. තොට වියත් බවක් තියෙන්නඕන මාර්ගය පිළිබඳ වියත් භවක් තියෙන් ඕ. වගේම තමයි විනීත බවක් තියෙන් ඕන මේ කාරණාව පංවතුන කෙටියෙන් විස්තරකරෝතින් උසස් ආචාරගෝජර සම්පන්න භහාවට පත්වීම තමයි මිතරිදමි විනීත බව කියනෙකින් අදහස් කරන්නේ. හොඳ උසස් ආචාරගෝචර තියෙන් ඕන. මේ ශාසනී බුද්ධ ශ්‍රාවකයා තුළ තියෙන් ඕන මූලිකම කාරණාවත් තමයි මේ උසස් ආචාරගෝචර සම්පන්න බව කියන්නේ. කොයි තරන් වැදගද්ද නිවනට ඒ කාරණාව කොයිවිදිියකටද උපකාර කරන්නේ කියනොටස පතුනි ඔප්පුකරවන කොටසක් තමයි මජ්ජිමනිිකායි තුංවෙනි පොති අනුවුවනි පිටුුවේ තියෙනවා පිහතුනි ගණක මොග්ගල්ලාන කෙල සූත්‍රයා. මේ ගණක මොග්ගල්ලාන සූත්‍රයේ සඳහන් කරන්නේ, දවසක් භාග්‍යතුන් වහන්සේ මිගාරමාතු ප්‍රාසාදෙහි වැඩවාාසය කරද්දි ගණක මොගගල්ලාන නම් බ්‍රාක්්මණේ මේ ගණක මුගක්්ගල්ලාන කියල කියන්නේ අද විවහර භාෂාවෙන් කිවොතිං ගණකාදිවරේ ගිනුම් සම්බන්ධෙන් කටයුතු කරන නිලධාරිය. තර මිනිමේ බබන බුදුරජන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනී මිගාරමාතු ප්‍රාසාදය හදනකොට මිගාරමාතු ප්‍රාසාදයේ හැදුවේ අනුපිළිවලකට. මුොලින් අත්තවාරම දැම්ම ඊට පස්සෙම මේ බිත්තිී හලටේ සෙව්වා එහෙ මනු පිළිබලක් තිබුණා. ස්වාමීනී මම ගණකාදිවරේ අපිළඟට කවුරුහර කෙනෙක් ගණංගි ගන ගන්න ආපම ඒෙනට අපි ගනන් පුරුදු කරන්නේ තනු පිළිවලකට මුොලින් එක න ඉඟවතාවේ දෙකේ ඉළඟවතාවේ තුනේ ගනන් ඔය වගේ තමයි ගණංගු ගන්වන්නේ අනු පිළිවලකට. ස්වාමීණ ඒ වගේ ඔබ වහන්සේගේ සාසනීත් නිවන් දකින අනු පිළිවලක්තියෙනවද කියලාහනවා. තොට භාග්‍යතුරන් වහන්සේ ගණකමොක්ගල්ලාන්නට පිළිතුරු දෙන්නේ ඕතියන ඔබමන. මගේ මේ ශාසනීත් නිවන් දකින අනු පිළිවලක්තියෙනවා එකට කියනවා අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියයා අනුපුබ්බ පටිපදා කියල මෙිහෙම අනුපිළිබලක් තියෙනවා. පලවිනි කාරණාව තමයි මගේ මේ ශාසනයේටයන යම් කිසි භික්‍ෂුවකට යම්කිසි කෙනෙකුට මුලිම්ම දෙන්නේ මනා හික්බුණු සිල්වත් විනීතවත් ජීවිතයක් පුරුදු පුහුණු කරගන්න. ඒහි තම් බික්කු සීලවා හෝතයි මේ. සිල්වත්වීම තමයි පලවිනිම කාරණාව. පාතිමොක්ක සංවර සංගුතෝ, විහරති, ආචාරගෝචර සම්පන්නෝ, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වෙන්න ඕන එවගේම තමයි ආචාරගෝචර සම්පන්න වෙන්න ඕන. මිනිම කාරණාව තමයි මෙතරතින වැදගත්ම කාරණාව. මකදම ආචාර ගෝචර සම්පන්න භහාවයට පත්තින එක. හරියට සිල් රකින කොට, ට මේ ආචාර්ගෝචර සම්පන්න භාවයට පත්වීම එකෙනගේ තුළ පුරුදු පුහුණු වෙනවා තු මේක තමයි නිවන්දකින ප්‍රතිපදාවේ තිබෙන පලවිනිම කාරණාව. ඉතුරේ පළවෙනි කාරණාව සම්පූර්ණ කරගන්න නැතුව එකනාට ඊළඟ පියවරවල්වලට යන්න බේ එක හරයට උපමාවකෙන් කියන මනං පඩිපෙලක් තියෙන මනං ඉනි මගත් තියෙන මනං ඒ ඉනමගේ උඩමතියෙන පඩියට අඩිය තියෙනවා කියන එක කරන්න බැරිදියක් නේ. අන්න ඒවගේ තමයි පින්වත්නී භාග්‍යතුන් වහන්සේෙන් නිමන කියන එක පෙන්නුවට ඒ නිර්වාණාවබෝධයට යන්න ඕන අනු පිළිවෙලක් තියෙනවා. තොටර ඉනිමගේ ඉහළම පඩිය පෙන්නුවට ඒ ඉහළම පඩියට නගින්න පහල පඩි ගණනාවක් පහුකරගෙන යන්න ඕන එවගේ තමයි පින්වතුනි? නිර්වාණ මාර්ගය භාගතුන් වහන්සේ පෙන්නුවමඒ නිර්වාණ මාර්ගයට යන අනු පිළිවලක් තියෙනවා. එ අනු පිළිවලේ පලවෙනිම කොටස තමයි සිල්වත්වෙනක. පලවෙනිම කොටස තමයි සිල්වත්වෙන එක. තේ සිල්වත්වීම කියෙලෙ කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වෙනවා ආචාර ගෝචර සම්පන්න පරිවා. මේවා පින්වතුන අද කාලෙ ගොඩාක් දෙනෙ සලකන්නේ නැතුව තමයි. පඩි ගොඩේ තියෙන ඉහළම පඩියටති නගෙන උත්සාහ කරන්නේ ඉදිේගේ උත්සාහ ආසාර්ථක වෙන වගේ එකෙනාට කවදාවත් භාගතු වහන්සේගේ සරණක් ලැබෙෙිනේ ඇ ඒකෙනා භාග්‍යතුන් වහන්සේගේ සරණින් අයින් වෙච්ච කෙනේ භාග්‍යතුන් වහන්සේ කියපු ආකාරයට ප්‍රතිපදාව පොරන කෙනෙක් නෙමි එනං මේ ආචාරගෝචර සම්පන්න භහාවය කියන්නේ මේ ශාසනය තියෙන අති විශේෂ කාරණාව දමේ ආචාර ගෝජ සම්පන්න කියන්නේ මනා හික්මුණු ජීවිතයක් ගොඩනගා ගැනීම. මනාකොට හික්මිච්ච ජීවිතයක් ගොඩනගා ගැනීම. තමන්ගි ඉන්දි්‍රිය සංවරභාවය. එවගේම තමන්ගේ අදහස්වල තිබිෙන සංමර බව සංයමය මේ කාරණාවල් බෝසම වැදගත් කරුණු. පිනුතුර මේ සාසනී මේ ශාසනයේ දියුණුව රඳා පැවිතිලා තියෙන්නෙම ඒ කාරණාව මත කොමත් භාගතුන්හන්සේ කියලම තියෙනමනෙ විනය කියෙල්ලක කියන්නේ ශාසනය ආවුෂ කියලා ඉති එනිසා පිහතුටි මේ කාරණාවල් අප තුළ හිතල පුරුදු පුොහුණු කරගන්නව කියන්නේ එඩම් මේ කොටස නිර්වාණ මාර්ගයට රිජුවම බලපාන කාරණාව ඒ කාරණාව අනිවාරෙමේ විදිර තිබියයුතුයි. පිගතර මේ ශාසනයේ එහෙම උසස් ආචාරගෝචර සම්පන්න භාවයන් රැකපු පිරිස් ඕනතන නිදල තියෙනවා. මෙ ආචාරගෝචර සම්පන්න භාාවයට පත්වීම දියුණු කරගත්තු අයිඉන්නවා තවත් බොහෝ දෙනෙකගොට අනුග්‍රහ කරන ඉන්නවා. තරී දියුණුව තවත් බොහෝ දෙනෙකුගේ හිත්වල සිතුවෙලි උපොදවන රණාපාවක් බවට පත් වෙනවා එහෙම දියුණුවක් තමයි ඒකෙනාගේ ජීවිතය තුළ හදාගන්න ඕන කමති අපි හැමවෙලාවකම බලන්න ඕන කාරණාවක් තමයි අපි මේ සාසනය ටැවිල්ලා මොකදද අපි ලබලතියන දියුණුව කියන එක අපි සිල්වත්කමින් කොච්චර දියුණු වෙලාද මේ බලන්න ඕන විශේෂ කාරණ අපි ඉන්ද්‍රියන්වල දියුණෝමන වගේද අපි වාඩවිනි විදිිය අපි ආහාරගන්න විදිිය අපි ඇවිදින විදිිය අපි කතාබහ කරන විදිය මේවා අපි බැලියුතු කාරණාව එන්සයි කාරණාවල් බොහොම වැදගත් කරුණු එනිසම් මේ අපේ ජීවිත තුළ අනිවාරෙම පුරුදු කරගණන මගේ කැර නිමනට මේ කොටස කොයි වගේ බලපානවද කියෙන කාරණාව සූත්‍රයක් තක්වලම පෙන්නවී නිවැරදි බෞද්ධයෙක් නං මෙ විනීතවත් බව අපිළඟ තියෙනවද කියලා බලන්න ඕන පිඟතුනයේ ඔය කරඩුලෙන ආරන්නේ තර තෙරුන් වහන්සේ නමක් වැඩයිඉදල තියෙනවා. දවසක් මේ විහාරයට භික්ෂූන් වහන්සල පන්සේදිනෙක් වැඩම කරනවා ආරණයට ඉතුරන් වහන්සේ මොන ගැහෙල මේ පන්සේ දෙනා ඒ විහාරය බලන්නේ ඇවිදල තියෙනවා අවිධනකොට දකිනව විහාරමන්දිරි ලස්සන චිත්‍ර භගයක් තියෙනවා. තිමේ භික්‍ෂුන් වහන්සේලා ඒටික බලලා මෙතෙරුන්වහන්සේ එක ටිකක් කතා කරලා තියෙනවා. ති විහාර ගැනැත් කියල විහාරේ උඩතිවිිච් චිත්‍ර ගැත් කියලා ඒ කාරණාවේ විදිරි කියලා ඉවම දෙෙන් උන්වහන්සේගෙන් අහනවා ස්වාමීනයේ චිත්‍ර අති අලං කාරයි නේද කියලා. එතකොට යාරණිහිටපු තෙරුන් වහසේ කිය තිෙන භික්ෂුන් වහන්සේලට මහනිිනි උඩ චිත්‍ර තිනවද කියලා. ඕහු කියනවා ඔබහන්සිේ දන්න ඇද කියලහනවා ඉතින් යාමුදුරෝ කියනවා ස්වාමීණී මංම ආරන්නට වැඩම කලා අවුරුදු හැටක් වෙනවා අද තමයි දැනගත්තේ ඒ විහාරය උඩ චිත්‍රභග්‍යත් තීෙනම කියලා. එක ඇන පිංවතුන ඒ තෙරුන් වහන්සේ තමන්ගේ ඇස ඒ තරමටම හික්මෝන කෙනි. තමන්ගේ ඇස ඒ මට්ටමට හික්මෝන කෙනෙ එතවට පිංතුනී බලන්න ඒ ඉන්ද්‍රියන්වල දියුණෝමොන වගේද කියලා. මේ ශාසනයේ සිව්ුවනක් පෙරසැකයන්නේ ආං ඒ වගේ පෙරිසා. නමුත් අද ගොඩාක් දෙනෙකොට ඒ විනේ හික්මීම ගොඩක් දෙනෙකොගේ ජීවිතවල දැන් එන්න එන්නම පිරිහෙන මට්ටමටත්පු තමයි තියෙන්නේ. දියුණු වෙන සභාවයකට වඩා පිරිහෙන් සභාාවයක තමයි වැඩිපුොරම තියෙන්නේ. තිේනිස මේ කහරණාව ගුඩාක් වැදගත් කාරණාව. අපි තුළත් බලන්න ඕන ඒ විනය ඒ හික්මීම තියෙනවද කියලා. නොක දැත්තටම මේ බණ අහනකිනෙ බණහන් නැතිකිෙනෙකුට වඩා වෙනස් වන්න ඕනන. සිල් රකෙන කෙනා සිල්රකින් නැතිකෙනත් එක වෙනස් වෙලා පීන තියෙන්න්න ඕන. බහාවනා කරන කෙනා භහාවනා කරන්න නැති පිරිසක්කව තිබ්බම. භාවනා කරන්න නැතිපිරිසට වඩා සැබෑම වෙනස් කෙනෙක් වෙන්න ඕන භාවනා කරන කෙනා. එකට තමයි දියුණුව කියල කියන්. තොට දැන්සිල් රකින් නැතිකෙනයි, සිල් රකිනකිනේ අතර තියෙන තියනෙ සමානකමක්න. ොට පිහතුනීමස්සිල් රකිනව කියනෙක වෙනසක් වෙන්නේනී. එතකොට පින්හතුනී අපේ පිහතුර තේරණවනේද මේ කාරණාව කොයි තරම් වැදගත්ද කියලා. අනිත් කෙනාට වඩා, ඒදී කරන කෙනාගේ ළඟ තියන ඒ සභාාවයන් වෙනස් වෙන්න ඕන. එතුරහිම වෙනස් වෙලා නැත්තාං ඔවුන් කොච්චර බනැහවත් එය කෝම ධර්මකාරණාවල් හරියට පින්වතුනී සිදුරු වෙච්ච මල්වට්ටියට වතුරවක් කරනොවගේ වැඩා. තිේ වගේ දෙයක් තමයි ඉතර සිද්ධ වෙන්නේ. ති ගෙනිසා පින්හතුටිමි කාරණාව අපි සැල බලන්න වන කාරණාවක් කපිළඟ කොයි මට්ටමට තියෙනවද කියලා දැන් උදාහරණයක් හැටිට ගත්තොට පිළිවල කියන කාරණාව අපේ මේ ශාසනය තුළ බොහෝම දියුණු මට්ටමකට තමයි තිබිල තියෙන්නේ ධර්මය අධ්‍යනය කරද්දේක හොඳට තේරෙනවා තාම සසස් මට්ටමක තිබිල තියෙන්නේ එකට හොඳ උදාහරණයක් තමයි පිට සිටතුමාගේ හිටිය එක දියනයක් චූල සුබදර කියලා. මේ චූල සුබදදරා දවසක් අනේපිට සිටතුමාගේ යහළුවෙක් හිටියා මේ යහළුවට උපස්ථානයක් කරනවා. තු ඒ උපස්ථානයේදිහා දැකලා ඒ යහළුවා ඇකෙරී තා මුසස් ඉදිර පහදිනවා. තුර ඒ යාළුවා පිි සිටතුත් එක්ක පොඩිකාලේ ගිවිසුමකට ඇල්ල තියෙනවා අනේ පිටි සිටිතුමාට දූල ලැබුණොත් තමන්ට පුතුන් ලැබුණොත් ඒ දරුවෝ ඒ දෙනිවරුන් අපි විවාහ කරල දෙමු කියලා ඉතිං මේ සිටතුමා චූල සුබදරාවගේ හැසිරීම දැකලා අතිශීම පැහැදිලා තමන්ගේ පපුතා චුළු සුබදරාවට විවාහ කරල දෙමු කියලා යෝජනාවක් ඉදිරිපත් වනා ගන්තතිවට භාගතුන් වහසේ ලඟට ගිහිල්ල මේ කාරණාව කිව්වම එන් සිදුවන යහපත දිහා දැකල භාගතුන් වහන්සේ ඒ විවාහයට අවසර දුන්නා. එතකොට එතන දිර අනේපිඩු සිටතුමාගේ මිත්‍රයාට දියනය කෙරිෙහහි පැදී මැතිවනේ මොකක් දැකලද මේ උසස් ආචාරගෝචර සම්පන්න විදි දිහා දැකලා. එවමි කුඩා දරුවන්ට විතරයක් නෙවී වැඩිහිටි හැමදිනා තුළම පුරුදු පුහුණු කරගන්න ඕන කාරණාවක්ඒක. වැඩිහිටි හැමදිනා තුළම පුරුදු පුහුණු කරගන්න ඕන කාරණාවක් මේ උස සාචාරගෝජද සම්පන්න භව කියන කාරණාව. තරමගර සඳහන්කර අර පිළිවෙල කියන කාරණාව මේ හැම කෙනෙකු ගිමළඟ ඉතාම උසා සාකාරයට තිබුණ කෙල කියන්නේ දැන්. මට හිතනවා ඉස්සර, පන්සල කියන එකත් එහෙම පිළිවලකට තිබුණු තැනක් වෙන්නති කියලා දැන් ඔය අදටත් සමාජී විවාහාර වෙනවනේ ලස්සනට පිරිසිදුව තියන තැනක් දැක්කම ඒ දකින කියෙනා ඒක විස්තර කරද්දි කියන්නේ අනේ ඒ තැන පන්සලක් වගේ කියලා ඒ තරම් පිළිවෙලයි කියලා එකන් කියන මේ පන්සල කියන එක බොහොම පිළිවලකට තිබිච දැන එනිසා නහෙම විවාරයක් වෙන්නන්නේත් තත්තටම තු ඒ දිරරි ගත්තම අපි තුළයි ආචාරගෝචර සම්පන්න භාාවයෙන් කොයි විදදිකට දියුණුවෙන් ඕනද. හැම දේම වෙනස්වෙන්න ඕ නන්නනිත්තයට වඩා. අපි බලන්න ඕන ඒ වෙනසාපිළඟ ඇත්තරම තියෙනවද කියලා. මෙවා නිර්වාණමාරගෙට කොයිතරං උපකාරයක් සලසනවද කියන එක ඒ ආචාරගෝචර සම්පන්නේ විදිහා දැක්කම ගොඩක් කෙලවට හිතෙනවා. තැන් උදාහරණෙක් කෙටර ගත්තුති මේ ආහාරගැනීම සම්බන්දධී. ආහාර ගැනීම සම්බන්ධින් තියෙන්නවා විශේෂවිනයකාරණාව. එකද බොහෝ විනේකාරණාවල් තියෙනවා. තැන් උදාහරණැක් හෙටට ගත්තතින්. ආහාර අනුභව කරද්දි යම් බත්පිඩක් මෝට දාගත්තම ඒ මුව විවර කරන්නේ බත්කට මෝට දාගන්නකම් විතරයි. ඊට පස්සද මෝ ඇතුළෙම බත්කටහපලා එක ගිලිනවා. එහම තමයි. ආහාර ගැනීම සම්බන්ධිතිි විනිිය පැත්ත. මොකද නැත්තන්දැන් එහෙම මුව විවර කරගෙන් අනුබව කරනකොට තමන් ඇතුළි අනුභව වෙන යාහාර ද්‍රවයන් තවත් කෙනෙක් බලන් ඉන්න කොට ඒෙනාට අප්‍රිය අප්‍රසන්න බවක් ඇතිවෙන්න පුළුව. එනිසා ඒ කාරණාවල් පිළිබඳව විශේෂීෙන් අපි සලකන්න ඕන. එවගේ තමයි මේ ආහාර ට ආහාර අනවනකොටත් හොඳ පිළිවෙලක් ප්‍රසන්න බවක් තියෙන් ඕන දැ ඇගිලිවල අගතියන කොටසේ පුරුකළඟට එනකම්ම පමණයි ආහාර පිළියල කරදි කරන්න තියන්නේ. ආහාර අනුභව කරදි ග කරන්න පිළිවල ඇගිලිවල පහලපුරුක පමණයි ආහාරවලින් තැවරින් ඕන එතනින් උඩ ආහාරබලින් තැවරරින්නේ එහම තමයි ඇත්තටම ආහාරණු බව කරන්න ඕන ොට ඒක තමයි උසස් බව කියලා කියන්නේ හැබැයි මුලු ගත්තීම එක තවර ගන්නවා කියෙනෙකු හොඳ දෙයක් නෙමී. එතුට ආහාර මූයේ තියෙනකොට කතා කරන්න හොඳනෑ ට බාධාවක් බත්තට ස්තරහට විහිදන්න පුළුවන් එනිසා තමයි භික්‍ෂුන් වහන්සේලාටනත් ආහාර අනුභව කරල ඉවරවෙච්ච ගමන්ම මූදෝනය කරගන්න කියන්නේ. එක බොහොම වටින කාරණාව. එවගේ තමයි ආහාර ගැනීමේදී ඒ පිළිවෙලකම පිරිසුදුකම කියන එක තාම හොඳ මට්ටමකට තියාගන්න ඕන. නමු දෙැහද ලෝක වෙනස්වීගිෙනයන නිසා මේ ක්‍රමාණුකූලව, හල මට්ටමකම තමයි තියෙන්නේ. සමහල්ලාවට සමහර මාධ්‍යන් මගේ. එක විකෘති වෙන විදියට තමයි සමහර කාරණාවල්දි කටයුතු කරන්නේ දැන් උදාහරණය කැටිද කියනවන. කිරි වගේ මොනෝහර දෙයක් පානය කරනකොට.මි තුොල්වල උඩකොටස නොගෑවැෙන විදිල තම එද පානය කරන්න ඕන. නමුත් අදකාලේ සමහර අය අපි දකිනවා වෙල්ලඳ දැන්වීමලින්ම පෙන්නවා කිරිපානය කරනකොට, ඒ උඩු තොල්වල ඒව තැවරෙන පරිදි තමයි කිරිපානය කරන්න මගේ අදහස්ස ඉදිරිපත් වෙනවා. එක තාම හොඳ දෙයක් නෙමී එක අප්‍රසන්න සභාවයක්ක තුළ තියෙන්නේ. ප්‍රසන්න බවක් ඇතිවෙන්නේ නැයි තුළ. අප්‍රසන්න බවක් තියෙන්නේ. තුටන්නේ වගේ පින්වතුන අපි ඒවක් පිළිබඳව සැලකිලිමත්වන්න ඕන. තමන්ගේ පිගානයෙන් ඉදුල්බීමට වැටෙනවද තුට ඒ වැටන තැන සමහරලාවට කුඩාකුඩා කෘමීන් වගේ සත්තු වෙන්න පුළුවන් එක බාධවෙන්න පුළුවන් ඒව බලන්න ඕනෑ දෙැ ගුඩක් කලාටඔය සීල සමාධාන වැඩස තහන් කරද්දී භාවනා වැඩස තහන් කරද්දී සමහරලාට ඒ ඉන්න තැනම තමන් බණහන්න වාඩිවෙච්ච තැනමින්දගෙන සමහර වෙලාවට ආහරන්නු බව කරනවා එතකොට යාහාර බත්තට බීමට වැටනව ඒව තව කාටරී පැෑගුණෙන් පසෙදී එක අප්‍රසන්න බවත් තියෙනවා ඒ පිළිබඳව අපි ඇත්තට විශේෂම සැලකෙලිමත්ෙන් ඕන. ඒ හොඳ ගත්ති ලක්ෂණ නෙමී මෙ වගේ ගත්තමමි ආහාර ගැනීම් සම්බන්ධය බොහෝ කාරණ කතා කරන්න පොළවා. ඊනටවැ වෙසකිලි කැසිකිලි කරදි ඒත් එෙමයි. ඒව පිළිබඳවත් බොහෝ කරුණුතියන වමසන්න. අපි මේවා කලින් දේශනාවදීත් පැහැදිලි කල්ලති නවා දැන් වැසකිල්ලයක් භාවිතා කරනකොට ඒ වැසකිිලිය ඊලඟට එන කෙනාට ප්‍රසන්නව පරිහරණය කරන පුළුවන්වෙනි විදිහයට තමන්ගේ ශරීර කෘත්තිය තම නිමහ කරගන්න ඕනෑ. තොට තමන් යම් බැසිකිලිය භාවිතා කරනකොට අපි එතමු එතන තියෙනවා අද කාලේ ගොඩක් අපි භාවිතා කරන කොමඩ් වර්ග. තොට ඒවා අපි වාඩි වෙනවා අපේ ශරීරයේ කොටස් ඒ වාඩි වෙන කොටස් වල ගෑ වෙනවා මොකදම ශරීරයේ පින්වතුනිමි සම හැමෝ මොහොතකම දිය වෙනවා. තොට ඒවාගේ රණාවක දැන් අරවගේ අවස්ථාවකද ජලයත් එක මිශ්‍ර වෙලා ඒ සමයි කොටස් අර වාඩිබෙන කොටසගේ වෙන පුළුවන්. තුට තමන් අනුගි දෙයක්කෝ තමංගෙ දෙයක් පාවිච්චි කරන කොට ඒ කොටස තමන්ට පුොළුවන්නන් තමන්ගේ ශරීරකුත්ති නිමා වෙලා සෝදලන්න එක හොඳ කරුණා ම ෛත්තරියා. තුොර තමන් පාවිච්චි කරපු ඒ වැසිකිලි කැසිගිලිය ඉතාම හොඳින් පිරිසුදු කරන වනං එක තාම ොහොඳ ආචාර ගෝචර සම්පන්න බා හොදක කිය තුල ෙන්න්නේ පි ුතුන තවක් කෙනෙකුට දක්වන කරුණාව මෛත්‍රියය. දැන් අපි මෛත්‍රී භාවනාව කරනව කියල සමහරලාට කරනවා.ඒ මෛත්‍රී භාවනාව කලාට පිංවතුනි සමහර වෙලාවට මෛත්‍රී සංකල්පයේයගලාඟනේ. සමහර කෙනෙක්ගෙළඟ මෛත්‍රී සංකල්පනය. දැ මෛත්‍රී සංකල්ප කියල කියන්නේ අපි තුම දැන් ඔන්න කෙනෙක් ධර්මශාලාවක බණහන එමනැත්. භාවනාවගම්ම භහාවනා කරන්න වාඩි වෙනවා. තින් ඒ සඳහාපට උපදෙශ ලබාදන ගුරු භවතුන් ආචාරවරු අපිට ඒ සාලාව තුළ තැන් භහාවනාකමට අහන් ලබල දෙනවා. සමහර වෙලාවට සමහරය මෛත්‍රී භහාවනාව කරන්නේ බිමවාඩි වෙලා ඉන්න පිරිස මැදතියාගෙන පුටුවක ඉතිරි භාවනා වඩනවා තමන්ට යම් කායි කපහසුතාවයක් තියෙනවන ඇත්තට මේ වගේ අවස්ථාවකදී පොටුවක් භාවිතා කරා කියන එක වරදක් ඇටියට දක්කින්න බෑ එක වරදක් හැටියට අපි හිතන්න ෙත්නේ හැබැ ති අඩු පාඩුවමකක්ද තමන්ගේ පොටුව භාවිතා කරන විදිෙන් තවත් බොහෝ දෙනෙකොට අපහසු බවක් තියෙනවා භාවිතා කරන විදිට තවක් පිරිසකට එක බාධාව. ඇයි පිටිපාසින්න කෙනාට ඉස්සරහ වලාගෙන ඉන්න බේ ඉස්සරහම් වාඩවෙලා ඉන්න කෙනාට කෙනග තමන්ට බාධාව. එතුර මේ කාරණාවල් පිළිබඳව අපි සිහිය තබාගෙන කටයුතු කරන්න ඕන. තමන් වාඩිවෙනකොට තමන් හිටගන්නකොට තමන් ඇවිදිනකොට තමන් නිදාගන්නකොට හැම වෙලාවකම බලන්න පින්වත්නී තමන්ගේ මේ හැසිරීම තවත් කෙනෙකුට කොයි තරං අපහසුවක් ද තවත් කෙනෙකුට කොයි විදික පහසුවක් අන එක තමයි මෛත්‍රී සංකල්ප කියන්නේ තු මෛත්‍රී සංකල්ප තමන්තුවල නැත්තං පිනතුි මෛත්‍රී භාවන වඩා නැබෑ සමහරලාට අපි දක්කිලවා ඔන්න ගෙදර බල්ලය කදනව සමහරට හිතේ තිනෙනඉති ඒ සත්තුුන්ට ආදරය කරුණාව දක්වනගේ තාම හොඳදයක් කියල ඉතින් ඒ වගේ ආදරය කරුණාව දක්වටවා එක බල්ලට විතරක් නංයේදේ කරන්නේ එක මෛත්‍රරයක් නෙමේ. මෛතරි සංකල්පත්නේ දැන් සමහරලාවට එවැනි සතුන්ගේ ශරීරවලට ඔය මැක්කං වගේ සත්තුන්ගේ කරදර තියෙනවා. තුොටේ බල්ල වාරක්‍ෂා කරනවා බල්ලට ආදරය කරනවා හැබැයි එ බල්ලගේ ඇගේ වහන එකුඩා සත්තු පිළිබඳව සැලකිලිමත්වෙන්නේ නෑ. දැන් සමහලට බල්ල ගැන්ගේ වහන මැක්කව මරනවා. බල්ලට තියෙන මෛත්‍රී කරුණාව හැම සත්‍යකොටම නෑන කර මෛත්‍රී සංකල්පනයේ එකෙන් කියන්න නෙනේ එකෙනා සතුන්ට ආදරය කරන කෙනෙ කියලා. තමන්ගේ සතාට ආදරයක් දක්වනවා හැබ තමන්ගේ සතාට කවුර කෙනෙ කරදරයක් කරනවන ඒකනැත් එක ගැටෙනවා. ඇයිහෙමවෙන්න මෛතරී සංකල්ප නැති නිසා. කැමංකිවිත් බලන් න්නොන හැම්බෙලාවකම තමන්ගේ මෛත්‍රී සංකල්ප මේ වශයෙන් තමන්ට දියුණු කරගෙන්ති තියෙනවාද. තන්ගේ හැසරීම තවත් කෙනකොට කොයි වගේ බාධාවක් ඇති කරවනවද. මේ කාරණා බලන්න ඕන හිතන් ඕන. දැන් වෙසකිලිය භාවිතා කරද්‍යනත් මංකය සඳහන් කලි ඒ වැසකිලිය භාවිතා කරන විදි තමන් පරිහරණය කරලා නැවත එනකොට තවත් කෙනකොට තා මොහොද පරිහරණය කරන පුළුවන්විනි විදියට එක පිරිසුදු කරලන්න ඕන. දැේ ආචාරවරයක් සීපත් කරපු කරුණක් තමයි ඒ වැැසිකිලේ භාවිතා කරන කොමට්ේ කොටස් දෙකක් තියෙනවා. එකො කොටස සම්පූර්ණ වැහෙන කියයෙන අනිත් කොටස තියන අඩක් වැහෙන කොටස. උඩක් කලාවට පවාඩි වෙනකොට ඔන්නන්නේ කොටස මයි භාවිතා කරන්නේ. බොහෝ දෙන. ොේ ඒ මත වාඩිවනෙන් පසද ඒ එක පිරිසුදු කරන්නට පිරිසුදු කරලා ඒ කොටස උඩු ඇත්තර හරවල තියන්න ඕන. එතකට ඊනකට එන කෙනාට පිහතුන අර හිත තුල ඇතිවෙනවා ලොකු සතුට සිරිදුකෘත්ති කරණ ඊළඟට නගෙනට ලොකු සතුටක් ඇතිවෙනවා. ඒ යන පරිසුදු බව දැකලා එතුකට තමන්ටත් ඒදේ ඒ විදිරි හිතන්න පුළුවන්න. ඊලඟටන කෙනත් තමන්ගේ ශරීර් හුත්ත නිමා කරලා මෛත්‍රයේ කරුණාවෙන් අනිත් කෙනාවෙනුවෙන් එක පිරිසුදු කල යන්න පුළුවන්. බලන මේ වගේ කාරණාවල් කොයිතරං වැදගත් කාරණාවල්ද කියලා. අපි ජීවිතුත්තුල පුරුදු පුහුණු වෙලා තිබුණන. සමහරලට විහාරස්ථානවල සිල් වැඩස ටහන් වලටහිම යාම ොෝ දෙනෙක් ඒ වැසිකිලි කැසිකිලි පාවිතා කරනවා සමහරලාට බොහෝ දුරුගන් දෙයක් තමයි ඒ තැංවලින් එලියට එන්නේ. පිරිසුදුකම කියන එක බොම රිනමට්ටමක තියාගෙන තමයි ඒ පිරිස කටයුතු කරන්නේ තුළ පින් තුති දැන්. අපිට අවශ්‍ය වෙන්නේ නිවන් දකිනව කියන කාරණාව නම් මතක තියාගන්න මේ කොටස අනිවාර්ය මත්‍යවශ්‍ය අපේ ජීවිතතු තුල පුරදු පොහනු කරගන්න නිර්වානයට අනි වාර්ය මත්‍යවශ්‍ය කාරණාව. එන හොඳ ආචාරගෝජර සම්පන්න ලක්ෂණ අපේ ජීවිතය තුළ දියුණු කරගන්න ඕන. මඟර නිතර මතක් කරපු කාරණාවක් තමයි තමන්ගේ හැසරීම තමන් බලන්න තවක් කෙනෙකොට යහපතක් වෙනවා දයහපතක් වෙන මද. කියන කාරනාව විමසන්න මෝන කාරණවා. හැම තිස්සේමක මිනිහි කරන්න. ත්‍රී මෛත්‍රිය සංකල්පයේ ඉවිදිර දියුණු කරගත් තම එක තමන්ටත් තාම හොද කරුණා. ඒවගේම තමයි දැන් දාහරණෙක් ෙටි ගත්තොතින් වන්දනා කිරීමේදී. ඒ වන්දනා කරනකොටත් තමන් බලන්න ඕන තමන්ගේ හැසිරීම කොයි විද්‍යකටද භාවිතා වෙන්නේ කියලා. දැ සමහරලාවට අපි ගත්තොතින් වැඩිහිටි කෙනෙකොට වඳනකොට. ඒ වැඩිහිටිකෙනට වදිින්ද්දි වැඩිහිටි කෙනාට බාධාවක් එඇත නොවෙන විදිර වන්දනාව කරන්න ඕන. ද ගෞරවයක් තියෙන්නොන අපේ හිතේ. එක එක පස පිටුවල වන්දන්න පුළුවන්ගුව කොටයෙක් වඳදින පුළුවන් දෙදන බිමතිල වඳන වෙන්න පුළවා. එහෙම වෙන්න පුළවා. ඒ මොනවහරි ඉරියවවකින් තමන්ග වන්දන උසස්මාකාරයට සිද්ධ කරන්න ඕන ඒ වන්දනාව තුළල් උසස් බවත්තියෙන්න්න ඕන. ඊලට වදිනකොට ගරු කිරීම කියන කාරණාව විශේෂයම තියනු න අපේතු. පිරිසක් එක යනව වඳන්න. දෙ අද කාල ගුඩාක් කලාට කරන්නේ අර කුඩාදරුවා තම ඉස්සර වෙලා වන්දනා කරවන්නේ. යතුයේ ළමයට ලොකු පවක් වෙනවා වැඩිහිටියන්ට ගරු කරපු නෑ කියන අකුසල කරමි. ත්‍රීකින් ළමයට ලොකු පවක් වෙනවා. පිරිසක්්‍ය එක ගල වඳනවනං ඒ පිරිසාත්තරේ මුලින්ම වන්දනා කරන්න ඕන පළමු වැඩිහිටි කියෙන ඊට පස්ස අනු පිළිබල තම යනු පිළිවෙල හදන්නඕ. මේ කාරණාවල් ගුඩා වැදගත් කරුණු ඒවගේම තම අපිහිතුමු දෙන්නෙ කතා කර කර ඉන්නවන ඒ දෙන්න කතා කර කර ඉන් දෙද්දිය ඒ දෙන්නගේ ලඟින් යනවන එකත් හොල දෙයක් නෙමේ ඒ මැදින් යනවා ඒ දෙන්නගේ කතාවටික බාධාවක් වෙන පුළුවවා එක මගැහැරල ඒ ලඟින් යන්න තුොටිකක් දුරින්ගේිහිල්ල හෙම කටයුතු කරන පුළුවන්නම් එක තාමහොදා ආචාරගෝචර සම්පන්න බව උසස් බවක් කියල කියන්න පුළවා උදාආාර ගෝජ සම්පන්න බවඒ කාරණාව. මොක සමහරලාවට දෙන්නෙ කතාකරකරන්නකොට ඒ දෙන්න මොනහරේ ෞද්ගලික කාරණාවක් කතා කරන වෙන්න පුළවා. එනිසා ඒ වගේ තැන්වලදි අපි කොයි විදිකටත හැසිරෙන් ඕන කියන එක අපි හිතල බලන්න ඕන කාරණාව විම්මසල බල වඕන කාරණාව. තැන් ගොඩා කලාට මිනිසුගේ ලඟ තියෙන බොහෝම නරක පුරුද්ධ තියෙනවා සමහර අවස්ථාවන් වලදී. දැන් උදාහරණය කෙට කියනවන සමහරලාට අපි දැකල තියෙනවා දැන් අනුන්ගේ ජංගමුදූරකතනයක් ලැබුණම ඒ ජංගමුදූරකතන බලනපුලන් හැමදීම බල්ලවා.ඒ හොඳ දෙයක් නෙමි ඒවා තමන්තුල්ල පිරිහෙන ගති ලක්ෂණ. ඒ තුළින් වෙන්නේ තමන්ගළඟ තියන විශාල ගුණධර්මයකට හානියක් වෙනවා. තිගෙන නිසා පවතුන අපි ඒවා අපි ළඟ තියෙනවනං වැරදි හැටියට ඉවත් කරගන්න උත්සාහගන්නට ඕන තොට ඒවා පී ඉවත් කරගෙන අපේ ජීවිතය තුළ ඒව පුරුදු පුහුණු කරගත්වති අපට පංවතුනී ස්භහාාව දහමිනුත් රැකවරණයක් ලැබෙනවා. ආශිරුවාදයක් ලැබෙනවා ගොද ගුණධරම්ම රකිනව කියෙන කාරණාවටන ස්භාවදාම හැමවෙලාවක මුසස්සිදල සලකන්නේ ස්භාව දහම අපිට එකට ගැලපෙනිවිට අනුග්‍රහ කරනවා ඒ මේ කාරණවල් අපේ ජීවිත්ත තුල දියුණු කරගන්න ඕෑ. මේ සාසනමේ උස සාචාරගෝජර සම්පන්න භාාවයට මොනවිදකට ගරු කරා දෙ කියල කියන්නේ භාග්‍යතුන් වහන්සේ පින්වතුන මේ ඒ සම්බන්ධයෙන් විශේෂග්‍රස්ථානෙකුත් ලැබිල තියෙනවන. එ තමයි මේ කාලි ගෝදාය බද්ධිය මහරහතන් වහන්සේ. උනන්සේව දක්වල තියනෙ මේ උසස්කුලින් පැවිදි වෙච්ච කෙනෙක් ඇටියට. ත්‍රේ නිසා උසස් කොලයෙන් පැවිදිවෙච්ච භික්ෂූනතරින් අග තැන්පත් තමයි කාලිගෝධය බද්ධිය මහරහතන් වහන්සේ ත මෙතරමි උසස් කොලේ කියල කියන්නේ අර උපතිල්ල බිච්ච කුලවාදේ නෙමි මෙතරමි කොළයක් ගැන කියන්න පංවත්න උසස් ආචාර්ගෝචර සම්පන්න බවක් ආචාරගෝචර සම්පන්න බව තමන්ගේ ජීවිතව තුළ පුරුතු පුහුණු කර ගැනීම. අන්න ඒ කනාා තමයි මේ ශාසනයේ උසස් කොලෙන් ආපු කෙනා කියලා භාගතුන් වහස දේශනාකාර නැත්තඟර උපතින් ලැබච්ච කුළවාද නෙවී. හොඳ හැසිරීමත් තියෙන්නොන කතා කරන පිළිවල ගමන්කරන පිළිවල. වාඩිවෙන්න පිළිවල, නිදාගන්න පිළිවල. යමුකිෙසිද භාවිතා කරනකට අනුභව කරද්දිී වෙසිකිලි කැසිකිලි භාවිතා කරද්දි. ඉන්න තැන් තබාගන්න පිළිවල මේවා පිළිබඳව උසස් බවත් තියෙන්නන අන් ඒවා උසස් බවත් තිබීම තුළින් තමයි අර පිනතර මේ උසස් කොලයෙන් පැවිදිවෙච්චින් අග්‍රස්ථානයක් ලැබිල තියෙන්නේ ප්‍රේකාරණාව බොහෝසීම වැදගත් කාරණාව වටින කාරණාව. එමන අපි තුළ ඒ ගුණධර්ම පින්වතනි පුරුදු පුහුණ වෙලාතියෙන් ඕන ඇමති සේම බලන්න තමන් ගැ මිනිහි කර කර. අපි කොච්චර භහාවනා කරත් වැඩක් නෑ හොඳ සිහියක් අපිළඟ නැත්තා. අපි කොයිතරන් සිල් ගත්තව කියල කිව්වත් වැඩක් නැහැ. ඒ සීලියයට අනුග්‍රහ කරන්න පුළුවන්වෙෙන විදිට ඒ සිල්පදි රැක්කෙන නැත්තා. පිනත්න ඒ කාරණාවල් බොහෝසේම වටින කාරණාව. ඒ උසස් බව අපේ ජීවිත්තතු තුල පොරුදු පොහුණු කර ගැනීම. ඒවා අපේ නිර්වාණමාර්ගේ පලවෙනිම කොටස සම්පූර්ණ කරන කාරණාවක් බවට පත් වෙනවා. එ උසස් ගුණධර්ම අප තු පොරුතු පුහුණු කරගැනීම කියෙන කාරණාව. මේ ශාසන විශේෂය මේ කොටසට විශේෂ ගෞරවයක් ලබලදීල තියෙනවා. ඉතිගේ ඒවා අපේ ජීවිත්තු තුළ ොරුතු පුහුණු වෙන්න ඕන. දැන් සමහරලාවට භහාවනා කරන තැනකමං. මේ කාරණාවත් මතක් කරලා තියෙනවා විශේෂයෙන්ම මේ දැඟ අපි ගත්තොතින් භහාවනා කරන පිරිසක් ඉන්නවා කාල ඇතිසේ භහාවනා කරල කල තියෙනවා. ඒ භාවනා කරන පිරිස ළඟ කොයි තරම් හොඳ සිහියක් තියෙන්ෙන ඕනද. හොඳ සිහයක් තියෙන ඕනද තමන්ග ළඟ. ද මේ වගේ පිරිසක් ළඟට ගිහිල්ලා ඒ පිරිස ඒ භාවනාවේ කොයි තරම් දියුණුවක් ලබල තියෙනවද කියන අපට හොයා ගන්න පුළුවන් සමහර වෙලාවට ඔයි වගේ තැනකටගේ බණපොතක් බෙදන පටන් ගත්තම. අපි තු බණපොතක් ගෙල බෙදෙනවා. ඒ බණපොත බෙදනකොට කියනව බෙදන කෙනා ඔයිගොල්ලු ඉන්න තැන්වල වාඩි වෙලා ඉන්න අපි ඔයිගොල්ලොන්ගේ ලඟට ගෙනල මේ පොත දෙන්නා. ඒම නැත්තා කියනවා පෝලිමට එන්න, අප කෙනටික පොත ගනි දෙදනවා කියලා. අප හිතමු එහෙම පේලියට හැදනකොට පේලි පැනලැවිල සමහරය පොත ඉල්ලගන්නවා සමහරයට වාඩි වෙල ඉන්න කිව්ුවම ඒවාඩිවෙලා ඉන්න නැතුව බෙදන කෙනගේ පස්සෙහල මටත් එකක් දෙන මටත් එකක් දෙනකි ඉල්න්නවා. එතුට පින්වතුඥාර ඒ කෙනාගේ ලඟ ඒ දියුණුව නෑනී හික්මිනමක් කියන දියුණුව නෑන එතකට ඒ කෙනාමී බුද්ධසාාසනයහි භාගතුන් වහන්සේ සතු කරවනවත් එම නැත්ත භාග වන්සේ පිළිගනශ්‍රාවකක් නෙමේ කද අපි හැම මොහොතකම හැම වෙලාවකම භාග්‍යවතුන් වහන්සේ කියපු කාරණාව ඉටු කරන්න තමයි අපි හැම මොහොතකුම උත්සාගන්නට ඕන. ට භාග්‍යතුන් වහන්සේ ඒකාරණාවල් ලේවිතට දේශනා කල තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ පහසුව පිණිස නෙවී ලෝක සත්‍යාකිරරි හනුකම්පාව පිණිස. ලෝක සත්‍යයාට මි මාර්ගෙන් නිවැරදිව පුරන්න ඕන කෙන කාරණාව මොලික කරගෙන. උොදේතුලින් තමයි. ඒ කාරණාවල් දියුණ වෙන්නේ. තුට අපි හැමදි සේම් අපි ගැන මෙිනිහිකර කර බලන්න ඕන මගේලළඟ දැන් ගුණ දරම කොච්චර දියුණ වෙලා තියෙනවද. මම හිතන විදිය මොන වගේද. මම කටයුතු කරන විදිය මොනවගේද. ඒව පින්හතුන හොයිල බලන්න වඕන කාරණ. හිතල විම්ම සලා. බලන්නවඕන කාරණ. අපි හැම වෙලාවකම ඒ කාරණාවල් පිළිබඳ විශේෂවධහනයක් යොබ කරන්න ඕන. ඒම නැත්තං මේ මග යන පිරිසයි මේ මඟ නොයන පිරිස ඇතර වෙනසක් පේන්නේෙන්නේ. කද නොයන්න පිරිසගේ ළඟතියන හැසිරේම් රටාවන මාර ගන පිරිසගේ ළඟ තියන්නේ. ඉට ොර වැඩිපුර තියෙනවන ති පිහතුනී එකන මේ ශාසනය භාගතුන් වහන්සේ සතුරු කරවන කෙනෙ නව. ගතුහසගේ ශ්‍රාවකයකුත් නෙමි එක තමන් තුළ හැමති සේම විමසල බලන්න තමන්ගේ ඒ කාරණාවල් කොයි මට්ටමට දියුණු කරගෙන ඉන්නවාද කියලා. අපි උදාහරණයක් හෙට හිතමකෝ ඕ කෙනෙකුගේ වරදක් අපි දකිනවා කෙනෙකයම් වරදක් කරන අපි ඇස් දෙකට දක්කිනවා. දැ ඒ කාරණාව අපි ගත්තම සමහරලාටයේ අඩුපාඩුකම සමහරයි කරන්නේ බොහෝ දෙන එක එකක් ගිහින් කියනවා. තකට පිහතුන අර වරද කරපු කෙනාට කොච්චරා පාසු බවක් දැනෙනවද. තවට පින්හතුන ඒක තුල්ල තියෙෙන අපි ළඟ කරුණාවක් මෛත්‍රයක් නෙමේනි තෝට අපි කරන්නේ ඒ ඔස්සේ තවත් පිරිසක් ඉදිරිිය අර කෙනාව තව තවත් අපහුතාවට පත්කරවනවා. තුට වරද කරපු කෙනාට අප යම්කිසි චෝදනාවක්කෝ මොනුමහරි කාරණාවක් කරනවන ඔහුටම තම ඒක කියන්න ඕන. තුොළේ ඒ තුළින් පිහතුන සමහර වෙලාවට කෙනෙකුගේ ජීවිත වෙනස් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒව තම අපි ජීවිත තුළ පුරුතු පුහුණු වෙලා තියෙන්න්න ඕනෑ. එකයි භාගිතුන් වහන්සේ මේ කාරණාව මේ තරමටම වටින කාරණාවක් ැටියට. දේශනා කල්ල තියෙන්නේ. ඒ හැසිදීම් එහැම දෙයක් මේ වීදිර තියෙන්න්න ඕන. තැන් පන්සලකට ගිය සමහරලාවට බණහන්න පැදුරේලා ගන්නවා සමහරලාට නැගෙටලයනකොට ඒ පැදුරහිම් මමයි. මේ සයක් ගත්තුවතින් පුටුවක් ගත්තුති ඒක හිම් මොමදාල යනවා. අපි පිඟතු දන්නවද ඒ කාරණාවට කොච්චර පෞසිද්ධ වෙනවාද කියලා. දැඟර බුදුරජන් වහන්සේගේ කාලේදී හිටිය එක්තරා භික්‍ෂුවක් මේ භික්ෂුව ක් වාඩිවෙ ත්තොත් ඒක ඉතනම දාලයනවා පැදදුරක් කියෙලා ත්තත් ඒ ඉතනම දාලයනවා. ඒේකක් බොන්න ගත්තොතින් ඒක ඉතනම දාලයන කෝපය පාවිච්චිරන කෝප ඉතනම දාල යනවා පාවිච්චි කරන තැනම. පිහතුනි මී භික්‍ෂූන් වහන්සේමී කටයුත්ත මක නිතර කරන නිසා අනිත් භික්‍ෂූන් වහන්සේලා අවවාද කරා මහනහිම කරන්න එපා මනිසු ොහෝ මාමරුව අපට පෝජ කරන්න ඒවා නිරපරාධී විනාස කරන්න එපා කියලා. තොට මේ භික්‍ෂුව පිළිතුරු දුර්න්නෙමුකක් කියලද මේ හිත්පිත් නැති මේස පොටුුවල්ට හානි කරාම කොයි විදිකටදානො අකුසල් වෙන්නේ. ඒම තමකට පිළිතුර සැපේව. එතුවට පින්හතුල බලන්න ඒ භික්‍ෂූන් වහන්සේ හිතපු විදිිය ති බුදුරජාණන් වහන්ේ ළඟට මේ භික්ෂූන් වහන්සේ අරගෙන ගියාම කාරණාව භාගිතු වහන්සට දැක්වුවම කියන්නේ පවක් කුඩා කියල හිතන් එපා කියලා. කුඩා දේ වනත් එක පවා අ වොතුර කලට බිය බිින්දුව බිින්දුව වැටිලා කවදරි දවසක වතුර කලේ පිරෙනගේ තමයි පොඩ්ඩ පොඩ්ඩ හරිකුසල් වැඩි කර ගත්තතින් ඒවා බරපතලගුසල කර්ම බවට පත්වෙනවා. ති මේ කාරණාව තේරනාවනේද කොයි තරම් වටින කාරණාවවදද කියලා. ො භාගතු වන්සේ පව් කියල කියල තියෙන මොනකාරණාවල්ද මේ තැන්තැන්වල බඩු දාල යනව කෙන කාරණාව එකත් අකුසලයා. පිකතුර ඕනම කෙනෙකුගේ ළඟතියෙන මම දකින හික්මීම බලන්න පුළන් හොඳම තැනක් තමයි තමන් භාවිතා කරන මේසිරපු දෙක ගලවන විදිිය. මක ඒක පවා එතනේ ඉන්ඳල්ලම අපි මේ කාරණාව නිවැදි කරගන්නන්න කාලත් තමයි මේ ලෙබිලා තියෙන්නේ එතරි ඉඳලම නිවැරදි කරගන්න ඕනෑ දැන් පන්සලකට පයනවන අදාලිස්ථානයක ස්පාවහන්තියෙන වන ගතන පාවහන්තියන් එවිදිර පින්මුතුර අපට පුළුවන් එහික්මීම කඇතිකරගන්න කොට දැන් පන්සලකට බණහන්න ගයාාන්නන් තමන් භාවිතර ගත්තයමක් තියෙනවන ඒ භාවිතා කරපුදී ගත්තු තැනින් හෙමනැත්ත අදාලිස්ථානය එක තියන්න ඕන එක තාම සස් ගුණ ධර්මය එක එක පැත්තගේ මහක් කුසල් ඉනක් වගේම ගුණධර්මයක් තමන්ගේ ජීවිතය තුළ තියන. විශාල ගුණ ධර්මයක්ක. තොට ඒ විදිර පින්හතුන් අපේ ජීවිත මේ විනීතවත් බව කියන එක අපි පුළුවන් තරන් උසස් කල්ලා සකස්කරගන්න ඕන කාරණාව. ො විනීතවත් භාවය අනිවායම නිර්වාණයට අත්‍යවශ්‍ය කාරණාව. ඇඟල සත් තමන් කරන හැමදේ පිළිබඳවම තමන් හිතන්න අනිත් අයට තමන්ගේ මේ හැසිරීම ඔයි විදදිකටද බලපාන්න කියලා. එහි ම හිතන්න පටන්ගත්තතින් අපි පිංවතුන්ට මේ කාරණාව. හොඳ ආකාරයකින් ජීවිතයේ පුරුදු පුහුණු කරගන්න පුළුව. ඒ කාරණාවල් සැලකිලිමත්වෙන්න. හැමති සේම සිහය ප්‍රඥාවෙන් කල්ගත්ත කරන්න. සිහිය කියන එක තමයි මෙතරිද අත්‍යවශ්‍යම කාරණාව. තැන් සමහර් තැනක අපි ගත්වතින් ඉදුල් ඉවත් කරනකොට සමහර තැන්වල තියනව ඉන්දුුල් දානොන මේ භාජනයට දිරාපත් වෙන දේවල්දානන මේ භාජනයට, දිරාපත් නොවෙන දේවල් දානොන මේ භාජනයට කියලා ඒම නම් කරලා තියෙනවා. සමහර අලසයි කරනමකක්ද අර අනිත් බහලුම්දාන්න තැන්වලට ඒ අවශ්‍ය නැති දේවල් ගිහිල දානවා. සමරලට දිරාපත්වෙන් නැති තැන්වලට ගිලා ආහාරදානවා. එතකොට පින්හතුන ඒකත් හොඳ කාරණාවක් නෙමේ ැ. සමහර තැන්වල තියන අපි හිතමකු මේ ජායාරෝප ගන්න එපා. ඒ ඉපා කෙල තියෙනවන නේදී කරන්න එපා කුණු බහලන තැනක වෙන්කරල තියෙනවන තමන් ඉවත් කරනද අදාළ තැනටම දාන්නේක. පිහතුන ඒවත් අපේ ජීවිතය තුළ පොරුදු පපුහුණු කරගන්නවන කාරණාව. තේනි සම්මේ කාරණාව අපේ පින්ංහතුම් ජීවිතය තුළ හදාගනමේ මෙ ආචාරගෝචර සම්පන්න භාාවේ කියනෙක්කම පින්හතුනි මංහිතනව දීරික කාලයක් විස්තර කරන්නන මාතුෘුකාවා කියලා. ඒ හරියට හදාගන්න ඇතිතා කල්. අප අපි බලාපොරොත්තුවවෙ නිර්වාණ මාර්ගයට ගමන් කරන්න බැරිවෙනවා. හරිවිදදියට භාවිතා කරන්න ඕෑ. අපේ ජීවිත තුළ උසස් ගුණදරම පුරුදු පුහුණුවෙන විදිට අපික භාවිතා කරන්න ඕන. තෙරිස කාරණාව අපට අත්‍යව්‍යම කරුණ මේ. විීත භාවය කියෙන කාර් ති මේ කාරණාවලු අපි පිින්ගවතුගේ ජීවිතතු තුළ පුරුදු පුහුණු කරගන්න මේක භාග්‍යතුන් වහන්සේ සිව්ුවනක් පිරිසගම් බලාපොරොත්තුවෙච්ච කාර්ණාාව. එමන අප අද්ද දවස්සේ සාකච්ඡා කලේ මේ විනීතා කියන කොටස විනීතවත් භාව කියන කොටස. තකොට දැන් ඉන්ද්‍රිය සංවරය කියනකොට ඇස සංවර කරගන්න කොහොමද කණසංවර කරගන්න කොහොමද. ගේ වචනය සංවර කරගන්න කොහොමද ඉරියාපතය සංවර කරගන්න කොහොමද මෙ පිළිබඳ විමසල්ල බලන්න. මේ කාරණාවල් විමසල්ල ඒවා අවබෝධ කරගන්න අපි පිංහතුල්ට ශක්තිය දහිරිය සැලසේවායකන ප්‍රාර්ථනාවෙන් අපි අදදට මෙ දේශනාව නිමාවට පත්කරනවා. එමන අපි ලබන සතියේ ඉතුරු කාර්ණාටික මේ විධතම සාකච්ඡා කරමු න අදවසය අපි රැස්කර ගත්තු සියල්ලුම පින් විශේෂයෙන්ම නිත්නාලි කාව සභාපතිතු මන්ටත් සාමාන දි කාරතුමන්ටත් කාරෙමන් ලෙපින්ගත් හැමදිනාටමත් අපි මේ සියලුපින් අනුමෝදං කර මනුමෝදැක් වේවා ඔන්ගේ ජීවිතවල පවතින සීලු යහපත් බලාපොරොතු ප්‍රාර්ථනාසියල මුදුන් පත්වේවා කායික සෝපත් භව මානසික සෝපත් භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අවසානි ඔබා පැහැම දෙනාට මත් කෙටිමකාල්ලෙකින් පහසුමාකාරී සුක සහගත ප්‍රතිපදාවං උතුම් චතුරාරි සතේ ධර්මයා ඔබෝධ කරගන්නට. මිවදාාර කුසලානි සංස ධර්මිය පාරමී ධර්මයක්ම වේවායි. සාධෝසාධෝ සාධෝ කියයා ප්‍රාර්ථනා කරගමු. ආකා සට්ටහාචබොම්මට්ටහා දේවානාගාම හිද්දිිකා පුුණ්ඥන්තං අනමෝදිිත්වා. චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනං, චිරන්රක්खන්තු සම්මා සම්බුද්ධ දේශනං, චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාාවකන්.